ILT20 Tarangavali, February, Devinda, Patwitch of Tarangi, Visheshema, Sri Lanka, Gatahama, Kusal Janit Perera, Navatat, Itamat Honda, Idimak Priat Makarno, Lakun Banahan, Gahan and Beruna, Lakun Tunakin Tamayakahimuni, Pandu Visi Hataktul, Hadre Baharwal Pahai, Hai Baharwal Dekai, Vegi, Kasi, Hatta Hatara, Itamat Vegan, Lakun Labagata, Aramaka Sampata, Lakun Osuak, then Peter Peter, Kusal Janit Perera, Lakun Hatalika Vada, Labagani, Makwagi, Kakabad Pidum Karno, Visheshema, Mima, Tarangavali. ඔහු මුලදී ක්‍රීඩා කරෙත් නැහැ ඊට පස්සේ ක්‍රීඩා කරාට හරියට ලකුණු ලබා ගන්නටත් බැරි වුණා හැබැයි දැන් අවසාන තරඟ කිහිපය ගත්තාම විශේෂයෙන්ම අවසාන තරඟ පහ ගත්තාම ඔහු අර්ධ ශතක එකයි වාර්තා කරලා තියෙන්නේ ලකුණු 54ක් නමුත් ඔහු 40ට වඩා අවස්ථා තුනකදී ලබාගෙන තිනවා ලකුණු 47ක් ලකුණු 42ක් ඒ වගේම 22කුත් ලබාගෙන තිනවා ඒ අනුව ගත්තාම ඔහු මෙවර දැනට IL තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර 6 වෙනි ස්ථානයටත් පත් වීමට සමත් වෙලා තිනවා ඒක ඉතාම විශේෂ සිදුවීමක් එක අර්ධශතකයයි වැඩිම ලකුණු 54 ඉනිම් 5යි ක්‍රීඩා කරලා තියෙන්නේ සමහර ක්‍රීඩකයන් තරඟ 7ක් එහෙමත් ක්‍රීඩා කරලා තියෙනවා නමුත් කුසල් ජනිත් තරඟ 5යි ක්‍රීඩා කරලා තියෙන්නේ 165යි සාමාන්‍ය 33යි වේගය 177යි වේගය තමයි හොඳම ඉතින් ඉදිරියට සිටින ක්‍රීඩකයන් තව ඉතිරි ක්‍රීඩකයන් පාස් දෙනා බලපුවම කුසල් ජනිත් පෙරේරාගේ තමයි වේගය වැඩිම 160ක් තියෙනවා නිකොලස් පුරාන්ගේ ඔහුටත් වැඩිය වැඩි කුසල් ජනිත්ගේ වේගය ඉතින් බලපුවම මුල් ක්‍රීඩකයන් පාස් 6 දෙනා ගත්තාම වේගවත්ම ස්ට්‍රයික් රේට් එකක් පවත්වාගෙන යන්නේ කුසල් ජනිත් පෙරේරා කියන එක තමයි අනිවාර්යයෙන්ම කියන්නට තියෙන්නේ ආයේ ඉන්නේ රසල් ඇන්ඩ් රසල් නමෝනි ස්ථානයේ ඔහුගේ වේගය නම් 222යි ලකුණු 151ක් තමයි ඔහු ලබා තියෙන්නේ. එතකොට පළවෙනි ක්‍රීඩකයන් 8 දෙනා ගත්තාම වැඩිම වේගයක් තියෙන්නේ කුසල් ජනිත් පෙරේරාට කියන එක අනිවාර්යෙන් කියන්නටත් ඕන. එතකොට කුසල් ජනිත් පෙරේරා නැවත ලකුණු අතරට පැමිණීම නැත්නම් මේ වගේ ලකුණු ලබා ගැනීම ඉතාමත් හොඳයි. මොකද ලෝක කුසලාණයක් අත ළඟ පැමිණෙනවා 20 ප්‍රටාවෙන්. ඉතින් ජේසු ක්‍රීඩකයෙක් අද්දකින් බහුල ක්‍රීඩකයෙක් සිම්බාබ්වේ තරඟාවලියේ සාර්ථක වුණේ නැහැ. ඉතින් අෆ්ගනිස්තාන තරඟාවලියේ 20 තරඟවලට කුසල් ජනිත් පෙරේරා බොහෝ දුරට නම් කරයි. අපි බලමු එතෙන්දී මේ දක්ෂතා නැවතත් ඉදිරියට පවත්වාගෙන යන්නට හැකියාව ලැබෙයිද කියලා. ඉතින් තරඟය ගැන කිව්වොත් එහෙම ලකුණු 129 සාජා වෝරියස් ගැහුවේ. සාජා වෝරියස් මෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ගැහුවා පන්දු 7කදී ලකුණු 17ක්. මයිස් තීක්ෂණත් හිටියා. ඔහුත් ලකුණු 9ක් ගහලා දෙනවා 129 ගැහුවේ පන්දු 20දී. ඊට පස්සේ පිළිතුරු විදිහට තමයි ඉතාම පහසුවෙන් පන්දු 11ක් තුල කුසල් ජනිත් පෙරේරා සහ වසීම්ගේ ප්‍රහාරයෙන් තමයි ලකුණු 80ක් ගහනවා පවර් ප්ලේ කාස්සේ පන්දු 5යි පන්දු 3ක් තුල. එයින් තමයි ඇත්තටම කර ගියා ගන්නට දෙයක් නැති වෙනවා. සාජා කණ්ඩායමට ඉතින් ඒ 90 කොහමරි 133යි කඩලු දෙකක් විදිහට ගහන්නේ ලකුණු 90දී කුසල් ජනිත් දැවී ගියත් ෆ්ලෙචර් සහ පූරාන් ඉවර කරනවා ඔවුනුත් ලකුණු 20 ගණන් ගහලා ඉතින් මයිස් තීක්ෂණ පන්දු 3යි 1 පන්දුවක් තුල ලකුණු 26ක් ලබා දුන්නා කඩලු නම් ආවේ නැහැ ඉතින් ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි තියෙන්නේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් මෙවර IL තරඟාවලියේ යම් කිසි දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් සිටිනවා නැත්නම් අපට වැදගත් ක්‍රීඩකයන් විශේෂයෙන්ම පන්දු යවන්නෝ තමයි වනිදු හසරංග පන්දු වෙනුත් පිට වෙනුත් නැත්නම් තුන් ඉරියව්වෙම දක්ෂතාව දක්වමින් සිටිනවා ඒක ඉතාමත් හොඳයි ඒ වගේම කඩලු 11ක් ලබාගෙන තුන්වෙනි ස්ථානයේ සිටිනවා මයිස් තීක්ෂණ ඒක ඉතාමත් හොඳයි ඒ වගේම කුසල් ජනිත් පෙරේරා ලකුණු ලබා ගනිමින් සිටිනවා ඒකත් ඉතාමත් හොඳයි එතකොට දුෂ්මන්ත චමීරත් හොඳින් පන්දු යවමින් සිටිනවා ඉතින් ඒ වගේ ගත්තහම අපිට වැදගත්ම ක්‍රීඩකයන් ටික යම් කිසි සාධනීය දක්ෂතා අතර සිටිනවා කියලත් අපිට කියන්නට පුළුවන් ඉතින් IL තරඟාවලියේ අවසාන මහා තරඟයේ පෙබරවාරි 17 වෙනිදා පැවැත්වීමට නියමිතයි 13 වෙනිදා තමයි ප්ලේඔෆ් වටය ආරම්භ වීමට නියමිත වෙලා තියෙන්නේ පළවෙනි වටය 11 වෙනිදා අවසන් වීමට නියමිතයි දැන් කුසල් ජනිත් පෙරේරා ප්‍රමුඛ MI Emirates කණ්ඩායම තමයි අංක 1 සිටින්නේ තරඟ 7ක් ක්‍රීඩා කරලා ප්‍රසාද ලකුණු 10යි ජයග්‍රහණ 5ක් සමගින් දෙවන ස්ථානයේ ඩුබායි තරඟ 3යි ජයග්‍රහණය කරලා තියෙන්නේ ප්‍රසාද ලකුණු 6යි අබු ඩාබි තරඟ 3යි ප්‍රසාද ලකුණු 6යි මයිස් තීක්ෂණලාගේ සාජා වෝරියස් ප්‍රසාද ලකුණු 6යි තරඟ 3යි විදිහට තමයි ඉන්නේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සිටින කණ්ඩායම් 3ක් විශේෂම ඩුබායි කැපිටල්ස් දුෂ්මන්ත චමීර ගහනෝ MI Emirates ඉන්නවා සාජා ඉන්නවා ඉතින් එහෙම බලපුවම ඔවුන් තමයි ඉදිරියෙන් සිටින්නේ ඩෙසර්ට් වයිපර්ස් වනිදු හසුරංගේ කණ්ඩායම තරඟ 6න් තරඟ 2යි ජයග්‍රහණය කළා දෙන හැබැයි ඔවුන්ටත් ඉදිරියට එන්නට හැකියාවක් තියෙනවා ප්‍රසාද ලකුණු 4ක් නිසා channel එක subscribe කරන්න සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න අපගේ YouTube නාලිකාව Facebook page Instagram TikTok සියල්ලම follow කරන්න